දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළිදරව්වන කරුණු ඉතාම කනගාටුදායක තත්වයක තමයි තියෙන්නේ මොකද ඒ කරුණු අනුව අපිට හේතු වෙන කාරණාව තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ව මෙහෙව්වේ යහපාලන ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුන්ද කියන කාරණාව මේ වගේ තක්කඩි කතා කිය කිය හැමදාම ජාතිවාදී අවුස්සනවා පෙරටේ ජනතාවගේ මනස අවුල් කරනවා මොනවා හරි තක්කඩි කතාවක් කියලා කපටි ගමක් කරලා ඡන්ද ගන්න හද අපි එන්නේ ප්‍රතිපත්තියක් එක්ක අපි වේදිකාවේ නැගලා පම්පෝරි ගහන්නේ අපි අනිත් යට බයින්නේ නැහැ බයිනව නම් ඕන තරම් දේවල් දිනව බයි මඩ ගහනව නම් ඕන තරම් මඩ ගහන්න පුළුවන් රාජපක්ෂරුන්ට බලය ගන්න දෙවිදත්තරත් එක්ක එක්කව වෙනවා. ඒක මේ ජනතාවට කියන්න මාධ්‍ය මගින් කියන්නේ මර්වින් සිල්වායි කියලා. මම නම් බය ඇත්තෙම නැහැ. අපි දෙගොල්ලෝම බෙලියත්තේ. ගෝඨාභය මහින්ද තමයි සුසංයෝගයේ ගෝඨාභය ප්‍රේමදාසනේ. දැන් ප්‍රේමදාස මහත්තයා කියනවා ගෝඨාභය මහත්තයා යටතේ අගමැතිකම් කරන්න පුළුවන් කියලා. අද මේ සමග ජන බලවේස මේ අලුත් ගමන තීන්දුව කළේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය. වැරදි කරපු උදවියව අයින් කරලා වැරදි ගමනින් ඉවත් වෙලා අලුත් ගමනක් අපි පටන් ගන්න තියෙනවා. මේ කණ්ඩායමේ වෛරය හොඳ නැහැ. දැන් බලන්න ලලිත් ගාමිණී ප්‍රේමචන්ද්‍ර ප්‍රේමදාස මහත්තයා වෛර කරා. ප්‍රේමදාස මහත්තයා වලට වෛර කරා. මං JR කින් ඇහුවා දැන් මොකද වෙන්නේ කියලා. JR දුවා මේගොල්ල ජීවිතෝලින් මන් දිගවා ගන්නවා. අපි වෙනම තරඟ කළා අපි රජයේ සමග ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සමග තිබෙන අපේ එකඟතා ගිවිසුම් අනුව සියලු කටයුතු කරන්නේ මේ එකට එකතුලා මෙච්චර වැඩක් කරලා ජනාධිපති කෙනෙක්පත් කරලා මේ සියල්ල කරපුවාම අනෙක් පැත්තෙන් ගහන ගැහිල්ල තමයි මොකද්ද මෛත්‍රීට ගෑවුනේ කිව්වොත් ඡන්ද දෙන්න එපා දැන් අර කඳබඩ විතරක් තියෙන ගම්පහදිස්සියේ ඔළුවක් නැති රණදුංග කෙනෙක් කියනෝ ඔය කතාව කුරුණෑගල සිරි කෙනෙක් කියනවා ගම්පහ පැත්තේ බඩ ඡන්ද තියෙන මොලේ නැති කෙනෙක් පක්ෂේ බෙදන්න හදනවායි මම කිව්වේ මෛත්‍රීට ගෑවිත් එකට දෙන්න එපයි කියලා. ඒක මං එදත් කියනවා. මං අදත් කියනවා. මං හෙටත් කියනවා ඒක. මට අභියෝග කරලා තිබ්බා. මේ පාර මැතිවරණයේදී ගම්පා ප්‍රසන්නට ඡන්ද දෙයිද කියලා බලමු කියලා. මම දයාසිරිට කියනවා. ඔබට වඩා එක ඡන්දයක් හරි මම ගම්පායෙන් ගන්නවා කියලා. දයාසිරිට දිනන්නවත් හම්බෙන්නේ නැහැ. බලන්නකො. දැන් මට වෙලා තියෙන්නේ අර බල්ල කොළඹ ගියවා. ඌ මේ හොඳට නාලා කියලා මෙමෙහිට කොළඹ යන්න පටන් ගත්තා. මිනිස්සු නේද? කෑම දෙනවා, වතුර දෙනවා, මාංශිරකට දාඩිය ගහනකොට වතුර ගහනවා. දැන් බල්ල මෙහෙම මෙහෙම යනවා කොහොම? ඇතක්ම ගානක් යනකොට බල්ල පුරන්න පටන් ගත්තා. ඌ බැරිම දැන අපව හැරුණා. හරිලා ඌ අපේ නැගුවා. ගමන නම් හරි හොඳයි. මිනිස්සු හරියට සැලකුවා. හැබැයි අපේ ඌන්ගෙන් තමයි බේරුම් 않න්නේ. ඌ මට කෙලිය කියලා.